අද ඔබටත් මටත් නිදහසේ අත් දෙක විහිදුවලා දෙපයින් හිටගෙන කතා කරන්න පුළුවන් පොළොවක් තියෙනවා. නමුත් මේ පොළොව ඔබටත් මටත් දිනා දුන් සමහරුන්ට අද දෙපසට විහිදුවන්න අත් දෙකක් නැහැ. හිටගන්න දෙපයත් නැති තරමටම අසරණ වෙලා. ඔවුන්ට ඉන්න හිටින්නවත් තරක් තියනවාද කියලා ඔබ නිකමටවත් හිතුවද? ඔබ හිතන්නේ නැති. ඔබත් අපි වගේ කාරුණික නිසා. නමුත් ඔවුන් හරියටම ඉන්නේ කොහෙද? ඔවුන්ට ඉස්සරහට කරන්න පුළුවන් මොනවද? අපෙන් ඔවුන්ට වෙන්න ඕනේ මොනවද? ඔවුන්ට නොලැබුණේ මොනවද? ලැබුණේ මොනවද? මේ හැම දෙයක්ම කතා බහ කරන්නත් එක්කම කියලා අපි ආවා මිහිඳු සෙත්මැදුරට. මේ වෙලාවේ මගේ ළඟ ඉන්නේ මිහිඳු සෙත්මැදුරේ සේනා විධායක ලුතිනන් කර්නල් වජිනකාරී වසම්. කර්නල්, පළවෙනි ප්‍රශ්නේ බොහොම සරලව අහන්නම්. මේ ආයතනයේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? ඇත්තටම මේ ආයතනයේ සිද්ධ වෙන්නේ මූලිකවම කියනවා නම් අපේ ත්‍රිවිධ හමුදාවේ රණක්ෂිතයටපත් රණවිරුවන් ඒ අයගේ ඉදිරි ජීවිත කාලය ඒ අයට සැපසේ ඒ අයගේ නිවහනේ සිටිනා හා ආකාරයට සියලුම සැප සම්පත් සහිතව ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය මෙහි ගත කිරීමට අවස්ථාව ලබා දීමේ ස්ථානය. යුද්ධය කියලා කියන්නේ මහා පීඩාකාරී අත්දැකීමක්. බොහෝ දෙනෙකුට මේ යුද්ධයත් එක්ක බොහෝ දේවල් අහිමි වෙලා යනවා. කර්නල්, මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ ඇඟට වෙඩි වදිනකොට මේ වේදනාව දරුණුයි. නමුත් ඊට වඩා දරුණුයි හිතට වෙඩි වදිනකොට. කොහොමද මේවා සුවපත් කරන්න පුළුවන් කියලා ඔබතුමාලා හිතන්නේ? ඇත්ත වශයෙන්ම ඇඟට වෙඩි වැදීම පීඩාකාරී. ඒ වේදනාකාරී. නමුත් ඒ සුවපත් කරගැනීමේ හැකියාව බොහෝ අවස්ථාවලදී අපේ රණවිරුවන්ට හැකියාව තිබෙනවා. නමුත් සිතට වදින වෙඩිල්ල, ඒකේ සිතට සිදුවෙන වේදනාව, ඒක සුවපත් කරගැනීම ඔබතුමා අහුවා වගේ හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඒවා එම හිතට වැදිච්ච වේදනාව සුවපත් කරගැනීම ආරම්භය තමයි මේ වගේ ස්ථානයක් අපි ඒ රණවිරුවන් සඳහා නිර්මාණය කරලා දීලා තියෙන්නේ. සංකල්පයක් හැටියට කතා කළොත් කර්නල්, කොහෙන්ද මේ සංකල්පය නිර්මාණය වෙන්නේ? මොකද්ද මේ සංකල්පයේ අරමුණ? මූලික වශයෙන්ම මේ සංකල්පය ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය. එතුමාට අවශ්‍යතාවය තිබ්බා මේ රණක්ෂිතයටපත් රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය සුවසේ සැප පහසු ලෙස නිවසෙන් පිට නිවසක් යන තේමාව මත ඔවුන්ට සැප පහසුව සිටීමට ස්ථානයක් නිර්මාණය කිරීමට ඒ ස්ථානය තමයි අද මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සඳහා ගරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය අප වෙත ලැබුණා. ඒ මත තමයි මේ සංකල්පය මේ තරම් සාර්ථක ලෙස නිමාවක් දකින්න ලැබුණේ. යම් විදිහකින් මේ ඕනෑම දෙයක් තිහා ලාභ ලබන අර්ථයෙන් බලන පිරිසක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් බලලා කිව්වොත් මේ දරලා තියෙන වියදම අනාගතේ රජයට දරන්න බැරි වියදමක් වේවි, රජයට පාඩුවක් වේවි කියලා කිව්වොත් ඔබතුමා මොකද කියන්නේ? ඇත්තෙන්ම ඒ එවන් පුහු අදහස් සමහර අපේ රටවැසියන්ගේ තියෙන්න පුළුවන්. නමුත් ඇත්තෙන්ම කියනවා නම් මෙය රජයට බරක් වුණ ආයතනයක් නෙමෙයි. මේ සියලුම ඉඳිකිරීම්, ඒ සඳහා වියදම් වූ මුදල් සියලුම දේ දානපතියන්ගේ පරිත්‍යාග මත සිදුවුවා. ඒවා ශ්‍රමදායකත්ව වෙන්න පුළුවන්, මුදල්මය දායකත්වය,
ද්‍රව්‍ය මේ දායකත්වය වැනි සියලුම දේවල්. එසේත් නොමැතිව මේ සඳහා කිසිදු ආකාරයකින් රජයේ මුදල් සතයක්වත් මේ සඳහා වියදම් කළ නැහැ. අනිත් දේ තමයි මේ සඳහා වියදමක් දරුවා නම් එය මේ ගඩොල් වැලි සිමෙන්ති යකඩ සඳහාම පමණක් නොමේ. එය සිද්ධ වූයේ මෙම රණක්ෂිතේ තම රණිරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ මානසිකව ඔවුන් උසස් මට්ටම තබා ගැනීමට මේ වටපිටාව නිර්මාණය කිරීම මේ එන්වයරන්මන්ට් එක ඔවුන් සඳහා ලබා දීමට අවශ්‍යතාවයක් තිබ්බා. ඒ අනුව තමයි රණිරුවාගේ මානසික තත්ත්වය ඉහළ මට්ටමට ගෙනියන්න පුළුවන්. මම ඔබතුමාට කියන්නේ උදාහරණයක් ලෙස ඇස් පේන්නේ නැති සොල්දාදුවෙක් සිටිනවා නම් ඔවුන්ට මෙම පරිසරයේ සිටින කුරුල්ලන්ගේ හඬ ඇසීමේ හැකියාව අපි නිර්මාණය කරලා තියෙන පරිසරේ. එතකොට කන් ඇහෙන්නේ නැති සොල්දාදුවෙක් සිටිනවා නම් ඔවුන්ට මේ පරිසරයේ දැකීමෙන් ලබන්න පුළුවන් තෘප්තිය ලබා ගැනීමට මේ පරිසරය අපි නිර්මාණය කළා. බොහොම සරලව කිව්වොත් ඔබතුමන් කියන්නේ ඔවුන්ට ජීවිතය විඳින්න පුළුවන් වටපිටාව සම්පූර්ණයෙන්ම නිර්මාණය කළා කියලා. අනිවාර්යයෙන්ම. ඒ සියලුම විඳින්න පුළුවන් විඳීම ඕනම සොල්දාදුවෙකුට ආරක්ෂිතයටපත් මෙම ස්ථානයේ ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙහෙම තනක් නොතිබෙන්න ඒ අයට ඇත්තටම මොනව වෙයි කියලාද ඔබ හිතන්නේ? ඇත්ත වශයෙන්ම මෙහෙම ස්ථානයක් නොතිබුණා නම් අපි දන්නේ නැහැ එයාට මොනව වෙනවද කියලා. ඒ අය සමහර විට ඒ අයගේ ගෙවල් වල ගොඩක් දුක් විඳින්න පුළුවන්. ඒ අයට තියෙන සැප සම්පත් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගරු ආරක්ෂක ලේකම්තුමා මේ වගේ සංකල්පයක් හදලා ඒ කට්ටිය එක්තැන් කරලා ඒ කට්ටියට දෙන්න පුළුවන් සියලු සැප සම්පත් දීමේ ස්ථානයක් මේ ආකාරයෙන් නිර්මාණය කළා කියලා. මේ සියලුම රණක්ෂිතයටපත් රණිරුවන් ඒ රණිරුවන් මෙතන ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය පුරා රැඳී සිටිනවා. ඒ අයව රැක බලා ගැනීමට ඉන්නේ පුහුණුවලත් අපගේ සොල්දාදුවන්. එම සොල්දාදුවන් සමහර සොල්දාදුවන් වුණොත් වෙඩි වැදිලා පොඩි පොඩි තුවාල තියෙන සොල්දාදුවන්. නමුත් උන් මෙම ඔවුන්ගේ සහෝදර සොල්දාදුවන් රැක බලා ගන්නවා ජීවිතාන්තය දක්වා. මම හිතනවා ඒකත් අපේ යුද හමුදාව විනයගරුක හමුදාවක් හැටියට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් ඒක. කර්නල් මට සමා වෙන්න ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහනවාට මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ ඔබතුමාව අපහසුතාවයකට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මට සජීව පිළිතුරක් අවශ්‍ය නිසා. අපි ජීවිතේ අපිට වඩාත්ම සමීප අයව එහෙම ආශ්‍රය කරනවා. එහෙමයි අපි කියන්නේ හරියට මගේ දකුණු අත වගේ කියලා. එක්තරා කනගාටුදායක සංසිද්ධියකදී ඔබතුමාට දැනගන්න හම් වෙනවා ඔබතුමාගේ දකුණු අත අහිමි වෙනවා කියලා. කොහොමද මේ කනගාටුදායක දේ දරාගන්නේ? ඒ හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තෙන්ම මගේ අත නැති වුණාට ඒ අත මට දැන් ප්‍රශ්නයක් වෙලා නැහැ. මං සියලුම මගේ ජීවිතේ සියලුම දේවල් මං ඉතුරු අතින් කරගන්නවා. මොකද මම සොල්දාදුවේ. මගේ හිත හයියයි. එම නිසා මට ඒ අත නැතිවීම ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි.